අයිබුවන් සියලු දෙනාට නැවත වතාවක් උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරලා අපි සූදානම් වන්නේ වෙනදා මෙන් සඳුදා ධර්ම දක්ෂිණා ධර්ම දේශනාවෙන් අනතුරුව පවත්වන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. ඉතින් මේ වෙනුවෙන්ද වැඩම වන්නේ හොරණ දික්හේනපුර සීලසුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය නිර්මාණය කළ එහි අනුශාසකත්වය දරන අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ හාමුදුරුවන් වහන්සේ. මුලින්ම අපේ හාමුදුරන් වහන්සේ නෙත FM සඳුදා ධර්ම දක්ෂිණා ධර්ම සාකච්ඡාව සඳහාත් ඉතාමත්ම ගෞරවයෙන් මෙලෙස පිළිගැනීම සිද්ධ කරනවා. අවසරයි අපේ හාමුදුරනි. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නෙත FM සඳුදා ධර්ම දක්ෂිණා උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන අවසානයේ ධර්ම සාකච්ඡාවටත් එකතු වෙච්ච ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම සාකච්ඡාවත් හෝරාවක් පුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපේ ජීවිතවලට ගලපාගත යුතු ඉතාමත් වැදගත් තැන් ඇසුරින් මේ සිදු කරන ධර්ම සාකච්ඡාව ඔබ හැම දෙනාටමත් ජීවිතයට ධර්මය එකතු කරගන්න උතුම් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදී ඔබ හැම දෙනාටම නැවත වතාවක් ආශිර්වාද කරන. එහෙමයි. ඒ ආශිර්වාදය ලෝවාසී සියලු සදහවතුන්ගේ ජීවිතවලට සමීප වෙන්න කියන ප්‍රාර්ථනාවත් නැති FM රේඩියෝව මෙලෙස එක්කාසු කරමින් ඔබ දන්නවා පසුගිය 23 වනදා බ්‍රහස්පතින්දා දවසේදී උතුම් වූ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය අති උත්කර්ෂවත් අන්දමින් ලොවාසි සියලු සැදැහැවතුන් එක්කාසුව සමරන්නට යෙදුණා. ඉතින් වෙසක් සතිය නිමාවට පත්වෙන්න තවත් දවස් දෙකක් ඉතිරිව තිබෙනවා. 28-29 කියන දවස් දෙක. ඉතින් හොරණ දික්හේනපුර සීලසුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය පිහිටි පින්බිම විශේෂයෙන්ම ලෝවාසි සියලු සදහවතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ බක්කුල මහා චෛත්‍යරාජානන් වහන්සේ වැඩ සිටින පින්බිම කේන්ද්‍ර කරගෙන වෙසක් කලාපයක් අතිපූජනීය ගලිගමුවේ අපේ ඥානදීප ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වන්නට යෙදුණා. ඉතින් එයත් නිමාවට පත්වෙන්නේ 29 වැනි දින. ඒ දක්වාම ඔබට අපි ආරාධනා කරනවා හොරණ දික්හේනපුර සීලසුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පින්බිමට, එසේත් නැත්නම් බක්කුල මහා චෛත්‍යරාජානන් වහන්සේ වැඩ සිටින උතුම් පින්බිමට පැමිණිලා මේ සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්න, වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු සහ ඖෂධ පූජාවන් ඇතුළු ධර්ම දේශනාවන් සහ නේකවිද ඌපුද පූජාවන් සමගින් එක්කාසු වන්න කියලා ඉතාමත්ම ආදරයෙන් කරුණාවෙන් ඔබට ආරාධනා කරනවා වගේම සිහිපත් කරනවා. හාමුදුරනේ, අපි ගිය සතියේ ධර්ම දේශනාව තුළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 23 මහා පුරිස ලක්ෂණ පිළිබඳව පැහැදිලි කර දෙන්නට යෙදුණා. ගිය සතියේදී මහා පුරිස ලක්ෂණ 5ක් පිළිබඳව ඔබ වහන්සේ විග්‍රහ කළා. ඉතින් මේ සතියේදී එතෙන් සිට ඉදිරියට කොයි ආකාරයෙන්ද මේ පුරිස ලක්ෂණ පිහිටීම සිද්ධ වන්නේ කියන කාරණාව මනාවට පැහැදිලි කර දෙමින් ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. අපි හඳුරන්නේ දැන් පසුගිය කාල සීමාව තුළ වෙසක් සිරිඅසිරියෙන් කාලයත් එක්ක එක්කාසු වෙලා සිටියේ. ලොකු කුඩා සියලු දෙනා, ආදරණීය දෙමාපියන්, දූ දරුවන්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඒකේ සමාජයේ ජීවත් වන අනිකුත් ප්‍රභූ පිරිස සහ සාමාන්‍ය පිරිස සහ යාචකාදීන් මේ සියලු දෙනාටම වෙසක්වල තිබෙන නැත්නම් වෙසඟේ තිබෙන අසිරිය දැනෙන්න කටයුතු කළා වගේම දැනුණ කාල සීමාවක් බවට පත් වුණා. හැබැයි අපි බොහෝ විට මේ වෙසක් රාජකාරී කටයුතු වල නියලලා ඉන්නකොට දැන් නෙත FM රේඩියෝවේ අපි වේයන්ගොඩ ගුණසිරි සංගබෝ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන එක් වෙසක් කලාපයක් පවත්වනවා. තාමත් එයත් 29 වැනිදා නිමාවට පත්වෙන්නේ. කූරගල රාජමහ විහාරස්ථානයේ අතිපූජනීය නෙල්ලිගල අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි තවත් වෙසක් කලාපයක් පවත්වනවා. අපිට මේ ස්ථාන දෙකේදීම දැක බලා ගන්නට ලැබුණු කාරණාවක් තමයි, නැත්නම් මේ වෙසක් රාජකාරී කටයුතු වලට යන අතරතුර, නැත්නම් රාජකාරී කටයුතු නිමා වෙලා පැමිණෙන අතරතුර අපට දැක බලා ගන්නට හැකියාවක් ලැබුණා, අත්විඳින්නට හැකියාවක් ලැබුණා අපේ හාමුදුරනේ ඉතාමත්ම හොඳින් ශ්‍රද්ධාවන්ත විදියට මහ මුලින් සිහිපත් කරපු ආකාරයට ආදරණීය දෙමාපියන් සමග දරුවන්, ගුරුවරුන් සමග ශිෂ්‍යාවන් ඉතාමත්ම විනයවත් ආකාරයෙන් ශික්ෂණයක් ජීවිතවලට එක්කාසු කරගෙන මේ වෙසක්ගේ තිබෙන සිරි අසිරිය විඳගන්නවා වගේම එහි තිබෙන ශාසනික වටිනාකමත් ජීවිතයට එක්කාසු කරගන්නා ආකාරයක් අපට දැක බලා ගන්නට හැකියාවක් ලැබුණා. හැබැයි ඇතම් පිරිස් අපි දකිනවා අපේ හාමුදුරුවනේ මේ විදිහට මේ ශ්‍රද්ධාවෙන් වෙසක් සිරිය දැක බලාගෙන එය විඳගෙන ඉදිරියට ගමන් කරන මොහොතේ මේ ශ්‍රද්ධාවට
අපට බාධාවක් වන ආකාරයෙන් බොහෝ කටයුතු සිද්ධ කරන ආකාරය අපට දැක බලාගන්නට හැකියාවක් ලැබුණා. එනිසා අද සාකච්ඡාව ආරම්භ කරොත් හොඳයි කියලා හිතුණ අපේ හාමුදුරනේ, යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයෙකුගේ ජීවිතයට කොයියම් හෝ ආකාරයකින් බාධාවක් සිද්ධ කරනවා නම් එහි අනිසි ප්‍රතිඵල ශ්‍රද්ධාවට බාධා කරන පුජ්‍යලයාට කොයි ආකාරයෙන්ද දැනෙන්නේ සහ විපාක වශයෙන් ලැබෙන්නේ කියන කාරණාව පැහැදිලි කර දෙමින් සාකච්ඡාව ආරම්භ කළොත් හොඳයි කියලා හිතුණා. අපි එතනින් සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරනේ. ඔව් දර්ශන, සාමාන්‍යයෙන් පින්කම් නොකර සිටිනවටත් වඩා පින්කම් කරන කෙනාට කරදර හිරිහැර කිරීම ඊට වඩා භයානක අකුසල් රැස් වෙන අකුසලය. දැන් දානයකදී වේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, දානයක් වළක්වන කෙනා තුන් දෙනෙකුට අනර්ථයක් කරන විශාල අකුසලයක් රැස් කරගන්නවා කියලා. දැන් අපි හිතමු කෙනෙක් දන් නොදී ඉන්නවා. තමන්ගේ මසුරුකම, ලෝභකම නිසා හරි, තමන්ගේ තියෙන යම් දුෂ්ටිගත වීමක් නිසා හරි කෙනෙක් දානයට කැමති නෑ. දන් නොදී ඉන්නවා. හැබැයි දන් නොදී සිටිද්දී තමන්ගේ මසුරුකම ලෝභකමත් එක්ක තමන්ට පින් රැස් කරගන්න තිබ්බ අවස්ථාව තමන්ට අහිමි වෙලා යනවා. ඒකේ අනර්ථය තමන්ට. හැබැයි දානයක් දෙන කෙනෙක් දැකලා කවුරු හරි සද්ධාවෙන් පින්කමක් කරනවා, දන් දෙනකොට ඒක වළක්වනවා නම්, ඒකට අකුල් හෙලනවා නම්, ඒ කෙනා තුන් දෙනෙකුට අනර්ථයක් කරනවා. අර දෙන කෙනාට රැස් වෙන්න තිබ්බ පින ඔහුට අහිමි කරලා දානවා. ලැබෙන කෙනාට ලැබෙන්න තිබ්බ ලාභයත් ඔහුට නැති කරලා දානවා. ඊළඟට තමන් තමන්ගේ ගුණ නසා ගන්නව අනුන්ගේ දානයක් වැළැක්වීම තුළ තමන් විශාල අකුසලයක් රැස් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වුවා දානයක් වැළැක්වීම, පින්කමක් වැළැක්වීම, පින්කමකට අකුල් හෙලීම, පින්කම් කඩාකප්පල් කරන්න කටයුතු කිරීම තුළ ඔය වගේ තමන්ට විතරක් නෙමේ අන් අයටත් හානියක් වෙන තව විශාල පිරිසක් රැස් කරගන්න පිනට බාධා කිරීමෙන් තමන් විශාල අකුසලයක් රැස් කරගන්නවා. ඒ නිසා දානයක් වැළැක්වීම තුළ දන් දෙන කෙනා ජීවිතේ රැස් කරගන්න එයාගේ පින ඔහුට අහිමි කරනවා. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් සමාජයේ තුළ දැන් අපි සිල්වතුන්ම හොය හොය දන් දෙන්න හිටියොත් අපිට මේ ලෝකේ දන් දෙන්න පුද්ගලයෝ හොයාගන්න හරි අමාරුයි. දැන් අපේ බෝසතාණන් වහන්සේ සසරේ පාරමී පුරනකොට උන්වහන්සේ සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා දාන පාරමිතාව පිරුවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගෙන් සසර පාරමී පිරුවා. හැබැයි ඒ පාරමී පුරන කාලේ උන්වහන්සේට මුණ ගැහුනේ බුද්ධ ශාසන 24ක් විතරයි. කුසල් අකුසල් ගැන දන්නේ නැති, පින්පව් ගැන දන්නේ නැති, මෙලෝ පරලොවක් ගැන දන්නේ නැති, එක බණපදයක් දානයක වටිනාකමක් ගැන අහන්නවත් නැති අසංඛේය ගණන් කල්ප තිබුණා ඒ කාලෙත් උන්වහන්සේ ඒ මිනිස්සුන්ටත් දන් පින්කම් කරා. එතකොට ධර්මයක් නැති යුගවල පවා උන්වහන්සේ ওই කදිරංගාර ජාතකයේ උන්වහන්සේ මහා දන් වැටවල් පවත්වනවා. තමන්ගේ පෙර පිනට ලැබිච්ච මහා ධනස්කන්ධ වියදම් කරලා දුගී මගේ යාචකයන්ට විශාල දන් වැටවල් පවත්වනවා. ඒ අතර උන්වහන්සේටම හිතෙනවා, අනේ කවදා හරි මගේ දානිය මට මහත්ඵල මහානිසංස කරගන්න සිල්වතෙක් ගුණවතෙක් එක්කෙනෙක් හරි මට ලැබෙනවා නම් කියලා. ඒ කියන්නේ ඒ කාලේ, දැන් අපි වර්තමානයේත් අපි දකින්නවනේ සමහර ලාවට දානයක් දෙන්න ගියහම පෝලිමේ ඉඳලා ඒ දානෙත් අරගෙන දානි සංවිධානය කරන මිනිස්සුන්ටත් බැනලා යන අයත් ඉන්නවා. එතකොට දානි උයපු මිනිස්සුන්ටයි සමහරට සංවිධානය කළ අර කැප වෙලා පින්කම කරපු මිනිස්සුන්ටත් බැනලා පින්කමට ඇවිල්ලා යන අය ඉන්නවා. ඉතින් ඒ වගේ ඒ කාලේ පෝලිං වල ඉඳලා අර දන්සැල් දෙනකොට බෝසතාණන් වහන්සේ පවා ඒ පින්කම් වලට ඇවිල්ලා ඒවම භුක්ති විඳලා ඒ අයිටම් බැනලා යන මිනිස්සුත් ඉන්නවා. හැබැයි උන්වහන්සේ නෙමෙයි හිත අපහදවා ගන්නේ, මේ සත්‍යයන් ගැන මහා කරුණාවෙන් දන් දුන්න. දැන් අපිට පේනවා වෙස්සන්තර ජාතකයේ ගත්තොත් උන්වහන්සේ වෙස්සන්තර ආත්මේ උපදින්නේම දාන පාරමිතාවේ බුදු වෙන්න පෙර සම්පූර්ණ කරගත යුතු පරමත්ත පාරමී කොටසක් තියෙන ඉතිරි ටික. අන්නේ ටික සම්පූර්ණ කරන්නමයි මනුලවට ආවේ. ඒ වෙලාවේ උන්වහන්සේ ඒ වෙස්සන්තර කතාව අහනකොට ඒ හැම තැනම උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඉල්ලන ඉල්ලන යදියන්ට නෑ බෑ නොකියා දන් දෙන්න මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනා. ඒ ඇරෙන්න සිල්වතුන්ට පමණක් දන් දෙන්න ලැබේවා කියලා නෙමෙයි. ඉල්ලන ඉල්ලන යදියන්ට නෑ බෑ නොකියා දන් දෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනා. ඒ අතරේ අපිට පේනවා උන්වහන්සේ ඒ වෙස්සන්තර ජාතකයේ ගත්තාම තමන්ගේ රාජ්‍ය හිටපු වටිනාම හස්තියා, මංගල හස්තියා සර්වාභරණයෙන් සරසලා නගරේ වීදි සංචාරය කරාට පස්සේ අකලට වැසි වස්සවන්න පුළුවන් පුණ්‍යවන්ත ඇතෙක් කියනවා.
මේ පණ්ඩර කියන මේ හස්තියා පිට නැගලා වෙස්සන්තර රජ්ජුරුවෝ දන්සැලකට ගිහිල්ල දානබෙදලා ඒ ඇතා පිට යනකුට නගරේදි තමන්ට විරුද්ධ රාජ්‍යක පිරිසක් ඇවිල්ල කෑකෝ ගහල අපිට මේ ඇතා ඕනේ අපිට මේ ඇතා ඕන කියලා ඇතා ඉල්ලු නිකම් බලහත්කාරයෙන් වගේ ඉල්ලු. උන්වහන්සේ අර ඇතා පිටින් නැගලා පහලට බැහැලා හොඬ වැල අරගෙන ඒ අයගේ අතමත තියලා පැන් කෙන්ඩියෙන් පැන් වැඩුවා. මේ රාජ්‍යයේ ඉන්න වටිනාම හස්තිය මේ පණ්ඩර හස්ති ආකාශචාරී අකලට වැසි වස්සවන්න පුළුවන් මේ ඇතාද මන් දන් දෙනවා. මේ හස්තිය දන් දීමේ පිණෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යෙම ලැබේවා කියලා ඇතා දන් දුන්නා. එතනදි මේ ඉල්ලන පිරිස තමන්ගේ හතුරෝද රාජ්‍යයට හතුරෝද මේක ඉල්ලපු සොරේ ස්වභාවය මොකද්ද, මේ මිනිස්සු සිල්වත්ද ගුණවත්ද? උන්වහන්සේට තිබුණේ පාරමී පුරාගෙන තමන්ගේ ඉල්ලන ඉල්ලන අයට නෑ බෑ නොකියා දන් දීලා ඒ මොහොතේ තමන්ගේ අතහැරීම පිනක් රැස් කරගන්න අදහස. හැබැයි මේ ඇතා දන් දුන්නා කියලා ආරංචි වෙනකොට නගරවාසීන් කිපුණා. මිනිස්සුන්ට කේන්ති ගියා මේ රාජ්‍ය හිටපු වටිනාම හස්තියව දන් දීලා. මේ වෙස්සන්තර කිසිම පමණ නොදැන හැමෝටම දන් දෙනවා. මේ වෙස්සන්තර මේ රාජ්‍ය හිටියොත් නම් යකෙකුට හරි මේ අපිවත් දන් දෙයි කියලා මිනිස්සු උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මාලිගාව වට කරලා උද්ඝෝෂණ කරා මෙයාව නම් රාජ්‍ය තියන්න බෑ, වංකගිරියටම පන්නලා දාන්න ඕන කියලා. එතකොට අපිට පේනවා මේ වගේ දැන් උන්වහන්සේ ඒ වෙස්සන්තර කතාවේ තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ දෙන්න දන් දෙන්නේ අර ජූතක බමුණට. එතකොට ජූතක බමුණ ගැන සඳහන් වෙන්නේ මේ දරුකමට, අනේ අපිට දරුවෝ නෑ, අපි හරි ආදරේ මේ ළමයට මං හදාගන්නම් කියලා දරුවෝ ඉල්ලගෙන ආව නෙමෙයි, දරුසෙනෙහසෙන් ආව නෙමෙයි, වැඩකාරකමට අර දරුවෝ දෙන්න ඉල්ලුවේ මේ රාජකුමාරවරු කුමාරිකාව. හැබැයි මේ පුංචි දරුවෝ දෙන්න වැඩකාරකමට ඉල්ලුවේ. හැබැයි ඒ වෙලාවේ හිත හදාගෙන අර දරුවෝ දෙන්න ඇස් දෙක වගේ දරුවෝ දෙන්න දන් දුන්නේ මේ ජූතක බමුණ. එතකොට කෙනෙකුට මේක අහනකොට වර්තමානයේ කෙලෙස් සහිතව ඉන්න මේ ලෝකේ කෙනෙකුට මෙසන්තර රජුරුවන්ගේ කතාව මේ දරුවෝ දන් දුන්න මේව අහනකොට සමහරවිට කෙනෙකුට හිතාගන්න බෑ ඒක නම් හරි නෑ වගේ හිතෙනවා. ඒ අපි ලෝකෙ දිහා බලන ස්වභාවයත් එක මේ කෙලෙස් සහිතව. ඒ නිසා මම මේ කාරණා ටික කිව්වේ මේ සසරේ අපි පින් කරනකොට දැන් අපි සමහරලාවට අපි හිතමු අපි දුගී මගී යාචකයන්ට දන් දෙනවා. හැබැයි අපි ඒ දන් දෙනකොට ඒ අයගේ ගුණේ හපත්කම් සමහරලාවට අපි පාරවල් වල ඉන්න මිනිස්සු ගත්තෝ සමහරලාවට ඒ මිනිස්සුන්ගේ චර්යාවක් නැතිකම දුරාචාරි සමහරලාවට ඒ මිනිස්සු පසුපස ඉන්නේ තව සමහරලාවට හිඟන්නංව මේ සමාජය ගෙනහල්ලා ඒක ව්‍යාපාරයක් කරගත්ත පිරිසක් පිටිපස්සේ ඉන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම හොයලා අපි දන් දෙන කෙනාටත් කියලා දෙන්න එපා ඕම් හොරු දෙන්න එපා ඕම් හොරු දෙන්න එපා කියකි මිනිස්සුන්ව දාණයෙන් වළක්වනවා. එතකොට මේ තුල අපි තේරුම් ගන්නට ඕනේ ඒ අය වංචාවක් හොරකමක් කරනවා නම් ඒකේ අකුසලයේ ගෙනියන්නේ කවුද? ඒ මිනිස්සයා. කෙනෙක් වංචනික විදිහට ඇවිල්ලා සිඟමනේදීලා ඒ ලැබෙන මුදලින් තමන් දුරාචාරයෙන් හරි වංචාවෙන් ජීවත් වෙනවා නම් එක්ක ඒ මුදල් තව කෙනෙක් හොරා කරනවා නම් ඒ අකුසල් ගෙනියන්නේ ඒ මිනිස්සු. හැබැයි අපි කෙනෙක් ඇවිල්ලා අතපහනකොට එක්කෝ සමහරලාවට බොරු බෙහෙත් කාඩ් එකක් වෙන්න පුළුවන්. මේ බෙහෙත් කාඩ් එක සමහරලාට මේ බොන එකක් නෙමෙයි, එක්කෝ බෙහෙත් කාඩ් එකක් පෙන්නනවා මේ බෙහෙත් පෙති ටිකක් ගන්න ඕන කියලා. එක්කෝ සමහරලාවට බඩකිණි කාලා නැහැ කියලා බඩ අත ගගා ඇවිල්ලා කීයක් හරි ඉල්ලනවා. හැබැයි අපි ඒ කෙනාට යම් උදව්වක් කරන්නේ එක්කෝ බෙහෙතක් ගන්න කියලා, සමහරලාවට ආහාරයක් ගන්න කියලා, ඒ දෙන ඒ චේතනාව තුළ ඒ පින අපිට රැස් වෙනවා. හැබැයි ඒකෙන් යම් කිසි වැරැද්දක් අකුසලයක් කරනවා නම් ඒ අකුසලයේ ගෙනියන මේ මිනිස්සයා. හැබැයි තමන්ට පින් කරන්න ලැබිච්ච අවස්ථාව අනුන්ගේ සිල් හොයන්න ගියොත් මොකද වෙන්නේ? තමන්ට ඒ අවස්ථාව නැති වෙනවා. ඊළඟට තව කෙනෙක් දන් දෙනකොට පින්කම් කරනකොට ඒක වළක්වන්නේ යෑම තුළ තමනුත් අකුසලයක් කරගන්නවා. ඒ පින් රැස් කරගන්න දන් දෙන කෙනාට ලැබෙන්න තිබ්බ පිනත් අහිමි කරනවා. අර පුද්ගලයාගේ ලාභයත් ඔහුට නැති කරලා දාන. අන්නේ නිසා කෙනෙකුගේ පිනක් වළක්වනකොට පින්කම් කරනකොට ඒකට මැදින් පැනලා ඒකට බාධා කරනකොට පින්කම් කඩාගප්පල් කරන්න උත්සාහ ගන්නකොට මං හිතන්නේ ඔබ නිරන්තරයෙන් හිතන්නට ඕනේ ඔබට ඒ මොහොතේ ඇතිවෙන සමහරලාවට ද්වේෂයක් තරහාවක් කේන්තියක් තව කෙනෙක් පින්කම් කරනකොට ඇතිවෙන යම්කිසි අකුසල සහගත සිතුවිල්ලක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ රැස් වෙන අකුසලේ විශාල අකුසලයක් බොහොම භයානක අකුසලයක්. ඒ නිසා පින් නොකර ඉන්නවට වඩා භයානකයි කෙනෙකුගේ පින්කම් කඩාකප්පල් කරන එක, පින්කම් වලින් තව කෙනෙක්ව වළක්වන එක, සහ දන් දෙන්න පින්කම් කරන්න යන කෙනාව ඒකෙන් වළක්වන්න උත්සාහ කිරීම. ඉතින් ඒ නිසා මේ කාරණේ
ඔබ හොඳට සිහිපත් කරගත්තොත් ඔබට බොහෝ අකුසල් වලින් වළකින්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. එනිසා මේ වෙසක් සතිය ගත කරන කාල සීමාවක් නිසාවෙන්ම අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුණු පරිදි මේ දින කීපයේදී පමණක් නොව යම්කිසි ආකාරයක දානමය පුණ්‍ය කර්මයක නියලී සිටින විට වෙනත් කෙනෙක් ඒ අවස්ථාවක් උදා කරගන්න යම් කැපකිරීමක් සිදු කරනවා කියන සිතවිල්ල ඔබේ සිතට එක්කාසු වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් අපකැප වෙන්න උදව්පදව් කරලා ඔබේ පිනත් සහ ඒ අයගේ පුණ්‍ය කර්මය සාර්ථක කරගන්නට ශක්තිය එක්කාසු කරන්න. අපේ හාමුදුරනේ අපි දන්නවා වෙසක් පුරපසළොස්වක පොහෝ දිනේ තමයි වැඩිම වශයෙන් මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, සුවඳ පූජාවන් පවත්වනවා සහ නේකවිද පූජාවන් පවත්වන අතරතුර දානමය පුණ්‍ය කර්ම වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වන දවස තමයි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය. මිනිසුන්ගේ විශ්වාසයක් තිබෙනවා අපේ හාමුදුරනේ වෙසක් දවසට දන් දුන්නොත් පින වැඩි කියලා. ඒක ඇත්ත කාරණාවක්ද? කොහොමද ඒ සඳහා වහන්සේට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්කමක් තියෙන්නේ? ඇත්තටම පින රැස් වෙන්නේ අපේ චේතනාව තුළ. අපි කවදා කොතන කොයි මොහොතේ පින්කම් කරත් චේතනාව පිරිසිදු නම් දානමේ චේතනාවෙන් නම් ඒ පින කරන්නේ. කර්ම කර්මඵල විශ්වාසයෙන්, සද්ධාවෙන්, ගෞරවයෙන් සියතින් දන් දෙනවා නම් ඒක විශාල පිනක් අපිට ඒ හැම මොහොතේම රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පින ගැන අපිට පෙන්නපු බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. සුබ මොහොත, සුබ මූර්තිය පින රැස් වෙන වෙලාව ගැන. එතන බුදුහාඳුරෝ පෙන්වනවා යම්කිසි කෙනෙක් හිමිදිරි උදෑසනක පිනක් කරනවද, කුසලයක් කරනවද, ඒ උදෑසන යාට සුබ මොහොතක්, සුබ මූර්තියක් කියන. යම්කිසි කෙනෙක් දහවල් කාලේ පිනක් කරනවා, කුසලයක් කරනවා, දන් දෙනවා, කාට හරි උදව් කරනවා, සිල් රකින්නවා, භාවනාවක් කරනවා, ඒ දහවල යාට සුබ දහවලක්, සුබ මොහොතක්, සුබ මූර්තියක්, පුණ්‍ය මොහොතක් කියන. යම් කිසි කෙනෙක් රාත්‍රී කාලේ හවසද රෑ 11ටද රෑ 12ටද නෙමෙයි, ඒ තමන් ඕනම මොහොත, කවුරු හරි කියන මේ වෙලාව හොඳ නෑ, නරක වෙලාව, අපල වෙලාව, හැබැයි යා ඒ වෙලාවට බුදුන් අදිනවා, බුදුගුණ සිහි කරනවා, භාවනා කරනවා, මෛත්‍රී වඩනවා, දන් දෙනවා, සිල් රකින්නවා, ගුණ පුරනවා. ඒ මොහොත යාගේ ජීවිතේ පුණ්‍යවන්ත මොහොතක්, සුබ මොහොතක්, සුබ මූර්තියක්, පුණ්‍ය මොහොතක් බවට පත් වෙනවා. එහෙමනම් අපිට පේනවා අපි යම් වෙලාවක පිනක් කරනවද, කුසලයක් කරනවද, ඒ මොහොත තමයි අපේ ජීවිතේට මෙලොව පරලොව යහපත පිණිස පින් රැස් වෙන පුණ්‍යවන්ත මොහොතක් වෙන්නේ. දැන් අපි හිතමු හොඳම වෙලාවක කරන්නේ අකුසලයක් නම් එයාට ඒ වෙලාවේ රැස් වෙන්නේ අකුසල විපාකයක්. මෙලොව පරලොව දුක් සහිත හේතු සකස් වෙන අකුසල විපාකයක් එයාට රැස් වෙනවා. එහෙමනම් අපි දිනේ කවද්ද, කොතනද, උදේද, දවල්ද, රෑද, කවද්ද කියන දේට වඩා ක්‍රියාව තමයි ඉතාම වැදගත් වෙන්නේ, චේතනාව තුළ රැස් කරගන්න ක්‍රියාව. හැබැයි අපි දකිනවා සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ එදිනෙදා මේ සමාජයේ අපි ජීවත් වෙනකොට මිනිස්සුන්ගේ මනස එක එක කාලවලට ඒ රටාවන් එක වෙනස් වෙනවා. දැන් අපි අවුරුදු කාලෙ ගන්න, අවුරුදු කාලෙ එනකොට අවුරුදු සිරියෙන් මිනිස්සුන්ගේ මේ සමාජයේ පරිසරය හැම දෙයක්ම වෙනස් වෙනවා. එතකොට අවුරුදු උත්සව, අවුරුදු නැකත්, අවුරුද්දට කරන්නේ අවුරුදු සැනකෙළි, අවුරුද්දක ස්වභාවය තමයි පරිසරයේම සකස් වෙලා එන්නේ. හැබැයි වෙසක් කාලේ එනකොට අපි දන්නවා අපේ රටේ බොහෝ පිරිසක්, බෞද්ධ පිරිස විශේෂයෙන් මේ වෙසක් කාලේ එනකොට සති දෙක තුනක් තියලා ඒ අය කූඩු හදන්න පෙළඹෙනවා. වෙසක් කූඩු, වෙසක් සැරසිලි, වෙසක් තොරන්, දැන් අද කාලේ ගත්තාම වෙසක් කලාප හැටියට විශාල නිර්මාණ ගොඩකින් යුක්ත වෙසක් කලාප, ඊළඟට හැම විහාරස්ථානයකම අපි දන්නවා බොහෝ වෙලාවට ගමේ තරුණ පිරිස් එකතු වෙලා පන්සලට එන්නේ නැති අයත් එකතු වෙන. එකතු වෙලා පන්සල හෝදනවා, සුද්ධ පවිත්‍ර කරනවා, බෝමලුව පවිත්‍ර කරනවා, චෛත්‍යයක තීන් තාලේප කරලා වෙසක් පින්කම් වෙනුවෙන් තමන්ගේ පන්සල සූදානම් කරගන්න. සාමාන්‍යයෙන් අපි කොච්චර කීවත් අපිට කියන්න පුළුවන් හැම පෝයකටම සීල් ගන්න. කොයි පෝයට සීල් ගත්තත් සීල් ගන්න කෙනාට ඒකේ පින තියෙනවා කියලා අපි කියනවා. ඒක තමයි ධර්මය. හැබැයි සාමාන්‍ය මිනිස්සයන් වෙසක් පෝය දවසට ඕනෑම පන්සලක බලන්න, සාමාන්‍යයෙන් පන්සලක 100 දෙනෙක් විතර සීල් ගන්න පන්සලක් නම් වෙසක් පෝය දවසට 300ක් විතර සීල් ගන්න එනවා. එදාට බොහෝ පිරිසක් ගමේ සීල් සමාදන් වෙන්න වැඩිම පිරිසක් එන පෝයේ තමයි සීල් ගන්න තැනක් නම් වෙසක් පෝයට. ඊළඟට දැන් 300ක් විතර වෙසක් පෝය දවසේ සීල් ගත්තා නම් පොසොන් පෝය එනකොට ඔක 200ට විතර බහිනවා.
ඇසල පෝය එනකොට 150කට විතර බහිනවා. ඊට පස්සේ සමහරලාට සාමාන්‍ය පෝය වලට 50යි 30යි. අන්න ඒ වගේ තමයි අර බොහෝ දෙනෙක් පටන් ගන්න හිතන පෝයක්. තමන්ගේ ජීවිතේ වෙසක් පෝය ඉඳන් හිතනවා මම මේ පෝයේ ඉඳන් සීල් ගන්න පටන් ගන්න. මේ පෝයේ ඉඳන් මං ගුණධර්ම පුරන්න පටන් ගන්න. මෙන්න මේ පෝයේ ඉඳන් හැදෙනව හැදිල්ලක්. අර එහෙම ගොඩක් අය හිතනවනේ අඩුපාඩු හදාගෙන වැරදි හදාගෙන මේ වෙසක් පෝයේ දවසේ ඉඳන් මං හොඳ කෙනෙක් වෙනවා. මං සීල් ගන්න පටන් ගන්නවා. ගුණධර්ම පුරනවා. මං මේ පෝයේ ඉඳන් පින්කම් කරනවා කියලා හිතලා යම් ආරම්භයක් ජීවිතේ ධර්මානුකූල පටන් ගන්න උත්සාහ කරන පෝයක් තමයි වෙසක් පෝය. ඒ නිසා වෙසක් පෝයට සීල් ගන්න පිරිස ගත්තත් පන්සල් වලට එන පිරිස ගත්තත් දැන් සාමාන්‍යයෙන් අපිට පන්සලේ බෝධි පූජාවක් හරි මේ සැරසිල්ලක් තුල පින්කමක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි ওই පින්කම් වලට එන පිරිස පන්සලට යන බෝධීන් වහන්සේ වන්දනා කරන තුනුරුවන් ගුණ සිහි කරන බණහන පිරිස ඒ පන්සලට එනවා. හැබැයි වෙසක් පෝය දවස වුණාම හැම පන්සලක්ම මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා යන. සමහර වෙලාවට මේ පන්සලට ආපු අය ජීවිතේ ඇවිල්ලා තියෙන මේ අවුරුද්දෙම වෙසක් පෝයට විතරක් වෙන්නත් පුළුවන්. ඒ පන්සල පැත්ත පලාතේවත් නොයන සමහර ලාවට බුදුන් වඳින්නේ නැති එහෙම පන්සලකට යන්නේ නැති මෙලෝ පරලෝ විශ්වාසයක් නැති අයත් වෙසක් පෝයේනකොට පන්සලකට යන්න හිතනවා. එක්ක පන්සලට යනවා වෙසක් කලාපයක් තුලින් හරි පන්සලට ගිහිල්ලා ඒව බලනවා සැරසිලි බලනවා. අන්න ඒ නිසා මේ හැම දෙයක් තුලම අපි අර හොඳ දේවල් දැන් සමහර ලාවට බණක් අහන්න වාඩි කරන්න බැරි කෙනා මේ පන්සලට ඇවිල්ලා බෝධිය වැඳලා එදාට චෛත්‍ය වැඳලා වන්දනා කරලා හරි යනවා. ඊළඟට වෙසක් තොරණකින් හරි කතාවස්තුවක් ජාතක කතාවක් ජීවිතේට අදාළ වෙන යම් ධර්ම කතාවක් වෙසක් තොරණකින් හරි යම් මොහොතක් හරි ජීවිතේට කෙනෙක් එකතු කරගන්න. වෙසක් කාලෙට පිරිස එකතු වෙලා වෙසක් කාලෙට පිරිස එකතු වෙලා දන්සැල් දෙනවා. දැන් බොහෝ දන්සැල් සංවිධානය කරන අය දිහා බලන්න. දැන් අපි දකිනවා සමහරලාට අපේ සීල සුවර්ණ වෙසක් කලාපි වේවා, අපි රටේ ගොඩාක් කරපු වෙසක් පින්කම් වේවා, ඊළඟට සෑවන්දනා වේවා. බොහෝ තැන්වල තරුණ පිරිස්, තරුණ සංවිධාන, තරුණ දරුවෝ එකතු වෙලා දන්සැල් දෙන. සමහරලාට ඒ තරුණ සංවිධානයම එකතු වෙලා වෙන දට ඒ අය එක්ක ක්‍රිකට් තරඟ හරි මැච් එකක් හරි මොනවා හරි එකතු වෙලා තරුණයෝ තරුණ ඒ ක්‍රීඩාවල යෙදෙන. හැබැයි ඒ තරුණ සංවිධානයම වෙසක් පෝයනකොට එකතු වෙලා ඒ ළමයි මල් දන්සැලක් දෙනවා, බීම දන්සැලක් දෙනවා. ඒ තරුණ පිරිස එකතු වෙලා ඇවිල්ලා මොනවා හරි වෙහෙසට පත් වෙලා මොනවා හරි දන්සැලක් සංවිධානය කරන. එතකොට අපිට පේනවා මේ සමාජ හැම ස්තරයක්ම වෙසක් පෝය මුල් කරගෙන අපිට ආගමික වතාවත්වල තම තමන්ගේ හැකියාවේ උත්සාහයේ නුවණේ ප්‍රමාණයට ආගම දහම තුල පන්සලත් එක්ක එකතු කරලා ශක්තිමත් කරන්න පුළුවන් පුන් පොහොයක් තමයි වෙසක් පෝය. ඉතින් ඒ නිසා මේවර පවා යම් වැස්ස මේ ස්වභාවික දේවල් එක්ක යම් යම් පීඩා රටේ යම් යම් ප්‍රදේශවල ඇති වුණත් අපිට පේනවා බොහෝ පිරිස සිල් ගන්න ආගමික වතාවත් වලට වෙසක් කලාපවලට වෙසක් සැරසිලි වලට මෙවර මේ වෙසක් සිරියෙන් මේ මුළු ලංකාවේ බොහෝ ගම් ප්‍රදේශ නගර අද අපි පහුගිය අවුරුදු කීපය ගත්තොත් කොවිඩ් වසංගතය ඊළඟ රටේ ඇතිවෙච්ච යම් යම් අරගල ආර්ථික ප්‍රශ්න තෙල් පෝලිම් මේ වගේ දේවල් නිසා අවුරුදු දෙක තුනක් මිනිස්සයන්ට මේ පින්කම් වෙසක් සැරසිලි රට පුරා ගිහිල්ලා ආගමික වතාවත් එක්ක මේවට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව පවුල් පිටින් දරුවන්ට බොහෝ අහිමි වෙලා ගියා. හැබැයි මෙවර බොහෝ දරුවන් තරුණ පිරිස් රට පුරා දැන් තියෙන තොරම් ප්‍රමාණය ගත්තත් බොහෝ නගරවලත් මෙවර බොහෝ තොරම් ප්‍රමාණයක් වෙසක් සැරසිලි වෙසක් කූඩු රටේ වෙසක් කලාප බොහොමයක් තියෙනවා. ඒ නිසා බොහෝ පිරිස එවැනි ආගමික ප්‍රබෝධයක් එක්ක එකතු වෙච්ච පුන් පොහොයක්. ඉතින් ඒ ඇතිවෙච්ච ප්‍රබෝධය ඔබ ඔබේ ජීවිතය තුළ යම් පමණකින් හරි ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඔබ වෙසක් පෝයට සිල් ගත්ත ඒ පිරිස ඔබේ ජීවිතය තුළ පුළුවන් නම් තව පෝය කීපයක් ඉදිරියට ඒ වීරිය අරගෙන යන. දැන් මේ වීරියේ ස්වභාවය තමයි යමක් පටන් ගන්න වීරියක් අවශ්‍යයි. ඒ වීරියෙන් තමයි වෙසක් පෝය දවසට සමහරු මං අද ඉඳන් හැදෙනවා, අද ඉඳන් මං පින්කම් කරනවා, අද ඉඳන් පන්සලට යනවා, අද ඉඳන් සීල් ගන්නවා කියලා වැඩි පටන් ගන්න. ඒකට ධර්මයේ කියන ආරම්භක ධාතු යමක් පටන් ගන්න වීරියක් අවශ්‍යයි. ඊළඟට බොහෝ දෙනෙකුට නැති දේ තමයි ඒක පවත්වගෙන යන්න වීරියක් ඕනේ. නික්කම ධාතු කියනවා. ඒ පටන් ගත්ත යහපත් දේ, යහපත් පින්කම් වේවා, කුසල ධර්මයන් වේවා, සීල් සමාදන් වෙනේවා, ගෙදර බුදුන් වඳින එක වේවා. හරි මං අද ඉඳන් බුදුන් වඳිනවා කියලා පටන් ගන්නවා. හැබැයි මේ පටන් ගත්ත දේ දිගට පවත්වගෙන යන්න හැමදාම බණක් අහනවා කියලා හිතනවා. හැබැයි ඒක දවසින් දෙකෙන් අතර වෙනවා නම් ඒක පවත්වගෙන යන වීරියට නෑ.
ඒ නිසා තමන් පටන්ගත්ත යහපත්දේ දිගින් දිගටම සිදුකරගෙන පවත්වගෙන යන්න වීරයක් අවශ්‍ය. එකට කියන නික්කම ධාතු. ඊළඟදේ තමයි පරමක්ක ධාතු. අන්න එක තමයි වැදගත්මදේ. තමන්ගේ වීරිය අත් නොහැර තමන් ප්‍රතිඵල ලැබෙන තෙක්ම මේ සංසාරෙන් මිදීම පිණිස මම කොහොම හරි මේ වීරිය පවත්වනවා. අඩුම ගානේ මා සෝවාන්වත් වෙන්නකම් මම මේ වීරිය අතහරින්. අන්න ඒ වගේ කෙනෙකුට ජීවිතේ ඒ වීරිය තමන්ගේ ප්‍රතිඵලයේ ලබනකම් ඒ නිෂ්ඨාව දක්වා වීරිය අතහරින් නැතුව පවත්වගෙන යන්න පුළුවන් නම් අන්න ඒක ඉතාම වැදගත්. ඒ නිසා ජීවිතේ ඔබ යම්කිසි යහපත් දෙයක් පටන් ගන්න ගත්ත වීරිය එක දිගටම පවත්වගෙන යන්න උත්සාහ ගන්න. ඊළඟට ඒ පවත්වගෙන යන දේ සමහරට මාස 6 මාස 7 අවුරුද්දෙන් නවත්තන්න නැතුව ප්‍රතිඵලයේ ලැබෙන තෙක්ම ධර්මාවබෝධය කරා යන තෙක්ම මම මේ කරන පින්කම් කුසල් දහම් නවත්තන්නෙත් නෑ, අඩු කරන්නෙත් නෑ. එන්න එන්න වර්ධනය කරගෙන මං කොහොම හරි මගේ ජීවිතේ යහපත කරා අරගෙන යනවා කියන වීරියෙන් ඉදිරියට යන අන්න ඒ කෙනා තමයි මේ ලෝකේ අකුසල් යටපත් කරලා කුසල් දියුණු කරලා හිත දමනය කරලා වීරියෙන් මේ මාර්ගයේ ජය අරගෙන ප්‍රතිඵලය කරා යන්නේ. එහෙමයි. වීරයෙන් යුක්තව ඔබේ ජීවිතය ජය ගන්නට ඕනෑ තරම් කතාපුවත් බෝසතාණන් වහන්සේගේ බෝධිසත්ව කාල සීමාව තුළ 550 ජාතක කතා පොත් වහන්සේ තුළ අඩංගු වෙලා තිබෙනවා. ඒ නිසා වීරිය පවත්වාගෙන ගොස් ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වෙන තැනට ගමන් කරන්නට ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හාමුදුරනේ, ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මලක් පූජා කරත්, පහනක් පත්තු කරත්, ඒ වගේම දානයක් දුන්නත් බොහෝ දෙනෙක් එය පූජා කරනු ලබන දේ ඉතාමත්ම පිළිවෙලකට පිරිසිදුව කාටත් දකින්නට ආසහිතන ආකාරයට පූජා කරනවා. තවත් පිරිසක් ඔහි පූජා කරනවා. එතකොට අර සකසා දන් දෙන එකයි සකසා යමක් පූජා කරන එකයි ඔහි පූජා කරන එකයි කියන්නේ කාරණාවන් දෙකක්. මේ කාරණාවන් දෙකේදී අපේ හාමුදුරනේ පින රැස් වෙන්නේ කොයි ආකාරයෙන්ද සහ ආනිසංස කොහොමද එක් එක් පුද්ගලයන්ගේ ජීවිතවලට ලැබෙන්නේ? ඇත්තටම දානීය ගැන අපි කතා කරුත් හැබැයි වර්තමානයේ අපි දකින දෙයක් තමයි දර්ශන. වර්තමානයේ මිනිස්සු ගොඩාක් පිළිවෙලට පින්කම් කරන්න පුරුදු වෙච්ච පිරිස එන්න වැඩි. අපිට චෛත්‍ය වන්දනාවක් ළඟට ගියත්, රුවන්වැලි මහා සෑය ළඟට ගියත් මිනිස්සු ඇවිල්ලා පින්කම් කරනකොට අපි දකිනවා ඒ අය ජීවිතේ තවයි පින්කම් කරනවා බලලා ජීවිතේ අඩුපාඩු හදාගෙන මල් ටිකක් පූජා කරත් වෙනද වගේ නෙමෙයි, බොහොම ලස්සනට මල් වට්ටිය හදනවා. ඊළඟට මල් ආසනයක පූජා කරත් ඒ මල් ආසනේ ඉස්සල්ලා අපි ගොඩක් දැකලා තියෙන පිරිස ඉස්සල්ලා ඒ ආසනේ හෝදලා හොඳට පිහලා අර පරවිච්ච මල් ටික අයින් කරලා පිරිසිදු කරලා තමයි ඒ මල් ටික අතුරලා ලස්සනට මල් ඇතිරින් කටයුතු කළ. මල් සැරසිලි කරනකොට ඉතාමත් ලස්සනට ඒ මල් සැරසිලි ටික සද්ධාවෙන් කරනවා. ඊළඟට බුද්ධ පූජාවක් තිබ්බත් අපි ඔබ දැකලා ඇති මීට බොහෝ කාලයකට පෙර තාමත් එහෙම බුද්ධ පූජා තියෙන අය ඇති. පුංචි පුංචි කෝප්පවල බුද්ධ පූජාව තියෙනකොට ඒ තුළ බොහෝ දෙනෙකුට සමහරුන්ට ඉස්සර තිබුණ මේ ලෝභකමක් එක්ක මේක ඉතින් බුදුහාඳුරු වළඳන්නේ නෑනේ, මොක විසි කරනවනේ, ඉතින් අපරාධනේ, ඉතින් මේක මෙච්චර ගොඩක් පූජා. අන්න ඒ වගේ අර ලෝභකමක් එක්ක තමයි බුද්ධ පූජාව පූජා කරේ. ඒ නිසා පුංචි කෝප් එක, පොඩි භාජනයක, ඒකටම එක්ක වෑංජන ටිකත් ඒකටම බෙදලා එක්ක චූටි චූටි අර සෙල්ලම් බත්තු වෙනවා වගේ පොඩි පොඩි කුප්පි වගේ පොඩි කෝප්පවල තමයි. එහෙම තමයි ඉස්සර බොහෝ දෙනෙක් ওই බුද්ධ පූජාවන් පූජා කරන්න භාවිතා කරේ. හැබැයි වර්තමානයේ අපි දකිනවා බුද්ධ පූජාවන් පූජා කරනකොට ඉතාම ලස්සනව බොහොම ගෞරවයෙන් සකසා පිළිවෙලකට ඉතාම ලස්සනට පිළිවෙලකට ගෞරවාන්විතව ඒ බුද්ධ පූජාව පූජා කරනදි පූජා කරනවා. ඒ නිසා මිනිස්සු දැන් පින්කම් කරනකොට පිළිවෙලකට පින්කම් කරන්න, බොහොම ලස්සනට පින්කම් කරන්න සකසා දන් දෙන්න පෙළඹිලා තියෙන බවක් අපිට සමාජය තුළින් වර්තමානයේ පේනවා. ඒ නිසා පිනක් කරනකොට වැදගත්ම දෙන්නේ මේ පිනකදී අපි හිතමු අපි දානයක් දෙන්න සූදානම් වෙනවා කියලා. ඒ දානයක් දෙනකොට අපි යම් දවසක හිතනවා, දැන් අපි හිතමු මේ බණ ටික අහලා දර්ශන කෙනෙක් අද හිතනවා මමත් මේ විදිහේ ලස්සනට පිළිවෙලකට දානයක් දෙන්න ඕනේ කියලා හිතනවා. ඒ තමයි දානෙ වෙනුවෙන් පහළ වෙච්ච පළවෙනිම පුණ්‍ය චේතනාව. ඉතනින් තමයි පින් රැස් වෙන්න පටන් ගන්න. සමහරවිට දානෙ දෙන්නේ තව මාස 5කින් 6කින් වෙන්න පුළුවන්. දානෙට ඒ වැඩ කටයුතු සංවිධානය වෙන්නේ. හැබැයි අද තමයි ඒ දානෙ වෙනුවෙන් පළවෙනිම පුණ්‍ය චේතනාව හිතේ පහළ වෙච්ච දවස. මමත් මේ විදිහේ දානයක් දෙනවා කියලා හිතනවා. ඊළඟට ඒ ගැන හිතලා හිතලා දැන් කතා කරන්න ගන්නවා.
ඒ ගැන හිතලා ගෙදරායත් එක්ක කතා කරනවා. මෙන්න මෙහෙම දානයක් දුන්න නම් හොඳ අනේ අපි ලස්සනට දානමයි පින්කමක් කරගන්න ඕනේ කියලා දැන් දානිය ගැන කතා වෙනවා. චේතනා පහළ කරලා තමයි හිතන්නේ, චේතනා පහළ කරලා තමයි කතා කරන්නේ. ඊළඟට ඒ දානේ වෙනුවෙන් ගිහිල්ලා අපි හිතමු ස්වාමින් වහන්සේලාට ආරාධනා කළ ගෙදර දානයක් දෙනවනම් මාස ගානකට කලින් ඒ පන්සලට හරි ආරණ්‍යයට හරි ස්වාමින් වහන්සේලාට ගිහිල්ලා ආරාධනාවක් කරනවා, අපිට මෙන්න මේ වගේ දානයකට උපවහන්සේලාට මේ අසවල් දවසේ වඩින්න පුළුවන්ද? එතකොට අපි අපේ කය වෙහෙසුයි, අපේ වචන සිත දානයක් වෙනුවෙන් දානයට පෙර චේතනා පහළ කර කර වෙහෙසෙනවා. ඒකට ධර්මයේ කියන පුබ්බේව දානා සුමනෝ, දානයට පෙර හිත පහදවාගෙන රැස් කරගන්න පින්දහම් ටික. අර දාන මොහොත වෙනකල්ම පින් රැස් වෙනවා. දැන් දානේ ලං වෙන්න ගෙවල් සුද්ධ පවිත්‍ර කරනවා, ගෙවල් වල ලකලෑස්ති වෙනවා, ඊලෝලු බඩු මුට්ටු හොයනවා, ගෙවල් වල උයන්න පියන්න සූදානම් වෙනවා, තව අයෙක් සම්බන්ධ කරගන්නවා, දානි ගැන කතා වෙනවා. එතකොට මේ දානේ මොහොත වෙනකල්ම ඔච්චර චේතනා ප්‍රමාණයක් දානයක් වෙනුවෙන් අපි පහල කරනවද කියලා හිතන්න. බුදුරජාන් වහන්සේ පෙන්වුවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කායේන, කයෙන්. චේතනා පහල කරලා කර්ම රැස් කරනවා වාචාය, වචනේ. අපි කතා කරන හැම වචනයක් තුළම කර්මයක් හැදෙනවා මේ හිත ඇතුළේ. විතක්ක විචාර කරන චේතනා පහල කරලා තමයි අපි කතා කරන්නේ. මනස, අපි හිතන හැම සිතුවිල්ලක් තුළම චේතනාවක් එක්ක තමයි මේ සිතුවිලි පහල කරන්නේ. එතකොට අපේ සිත, කය, වචනය කියන තුන් දොරින්ම දානමය පින්කමක් සැලසුම් කරාද, ඒ ගැන කතා කරාද, ඒකට සූදානම් වුණාද, ඒ දාන මොහොත වෙනකම් මහ විශාල පුණ්‍යස්කන්ධයක් රැස් වෙනවා. දැන් අපි හිතමු දාන වේලාව එළඹුණා කියලා. දැන් ස්වාමීන් වහන්සේලාට දන් දෙන වේලාව. අන්න ඒ දානි දෙනකොට බුදුහාඳුරෝ පෙන්වන සක්කච්ඡන් දානන්දේ අන්න දර්ශන අහපු කාරණේ සකස් කරලා දන් දෙන්න. බොහොම පිළිවෙලකට සකසා දන් දෙන්න කියන. ඊළඟට සියතින් දන් දෙන්න. දානයක් දෙනකොට වැදගත්ම දේ කර්ම කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. ගෞරවෙන් දානි පූජා කරන්න. දැන් සමහර ලාවට කෙනෙක් හිතන්න පුළුවන් අපේ සේවකයෝ ඉන්නවා ඒව කරන්න. ඒ නිසා අපි ඉතින් ඒවට සම්බන්ධ වෙ අපිට කොහොමත් පින තියෙනවනේ කියලා එයා දානේ බෙදන්න යන්නෙත් නෑ. එයා පුටුවක වාඩි වෙලා බොහොම ගහම්බීර ලීලාවෙන් පින්කමට අනදිදී ඉන්නවා. හැබැයි එයාට බොහෝ පින් කරගන්න පුළුවන් දානේ බෙදනකොට සියතින් බෙදනවා. ඒ තමන්ගේ මාන්නේ ලොකුකම්, තමන් ආයතනේ ලොක්කද, ඒව පැත්තක තියලා දානයකදී මේ කරන්නේ පිනක්. ඒ පින තමන්ගේ මුදල්, තමන්ගේ අනසක, තමන්ගේ ධනෙ වෙන්න පුළුවන්. හැබැයි තමන් සියතින් කරනකොට තමන්ට විශාල පිනක් රැස් වෙනවා. ඒ නිසා දානයක් දෙනකොට බොහොම ගෞරවයෙන් ඒක ලස්සනට සරසලා සියතින් ගෞරවාන්විතව ඒ වෑංජන භාජනයක් වුණත්, දානි බෙදන වෙලාවේ වුණත්, ඒ හැම දෙයක් මේ සැරසිලි මේ හැම දෙයක් තුළම සකසා ගෞරවයෙන් පිළිවෙලකට දන් දෙනකොට විශාල පිනක් ඒ මොහොතේ රැස් වෙනවා. එතකොට දානේ දෙන වෙලාවේ දදං චිත්තම් පසාදේති, හිත පහදවාගෙන දන් දෙනකොට පින රැස් වෙනවා. දැන් හිතමු දානේ ඉවරයි. දැන් ස්වාමීන් වහන්සේලා දානේ වැළඳුවා, පින් අනුමෝදන් කරා, භුක්තානුමෝදනා දේශනාවත් කළා, උන්වහන්සේලා පිරිකරත් පූජා කරා, උන්වහන්සේලා දැන් වැඩියා. දැන් පින්කම ඉවරයි කියලා. එතනින් පිනක් ඉවර වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ පිනක තියෙන වටිනාකම. අපි කරේ පුංචි පිනක් වුණත් අපිට පුළුවන් නම් ඒ පින හිතලා බලවත් කරන්න, මරණ මංචකේ දක්වා මේ පින බලවත් කරන්න පුළුවන්. ඒකනේ ඉස්සර මිනිස්සු පින් පොතක් තියාගත්තේ. ඒ පින අමතක වෙන්න නොදී පින් පොතක ලියාගත්. ඒ පින් පොත නැවත නැවත මතක් කියන වාරයක් පාසා පින් පොත කියවලා අර අමතක වෙලා යන පින ආයමත් ආවර්ජනය කරගත්තා, සිහි කරගත්තා. ඒ නිසා කෙනෙක් කරපු පිනක් සිහි කරන්න පින බලවත් වෙනවා. ඒ ගැන කතා කරන්න. දැන් ගෙදර කතා වෙනවා. අපි ගිය මාසේ මේ වගේ පින්කමක් කරා. අදට මාසයක් වෙන. ඊළඟට කතා වෙනවා අපි අර දානමය පින්කම කරගෙන අදට අවුරුද්දයි. ගිය අවුරුද්දේ අද වගේ දවසක නෙවෙයි පින්කම කරේ කියලා අවුරුද්දකට පස්සේ කතා වෙනවා. අවුරුදු 5-6කට පස්සේ කතා වෙනවා. මතකද අපි මෙහෙම පින්කමක් කරා, දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ස්වාමීන් වහන්සේලා වඩම්මලා අපි ලස්සනට ගෙදර දානියක් දුන්නානේ කියලා කතා වෙනවා. එතකොට අපි කතා කරන්නේ චේතනා පහළ කරලා කතා කරන්නේ. කරපු පිනක් ගැන හිතන්න කතා කරන්න මේ චේතනාව තුළ පින රැස් බලවත් වෙනවා. ඒ පින කොච්චර බලවත් වෙනවද කියන්නේ මරණ මංචකේ වුණත් ඒ කරපු පින සිහි කරද්දී අකුසල් යටපත් කරගෙන ආසන්න කුසලයක් හැටියට ඒ පින මතු කරගන්න පුළුවන්. දර්ශන මේ පින ගැන අපි මෙහෙම කතා කරාට
අපිට පේනෝ බුදුහාන්දුරු මේකෙ වටිනාකම කොච්චර අපිට පින්නල දුන්නද කියලා. විමානවත්වයේ සඳහන් වෙන්න දිවිය ලෝක ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා තොරතුරු බොහෝමයක් ගත්තහම. එවැනි දක්ෂතාවයන් තිබිච්ච මිනිස්සු දන් දෙන්න ලොකු දේවල් නැති පුංචි දෙයක් වුණත් දන්දීලා, හැබැයි ඒ අයිළඟ දක්ෂතාවේ තිබුණා කරපු පින බලවත් කරලා ඒකෙ හිත පිහිටව ගන්න දක්ෂතාව. වර්තමානයේ අපි දකින එක දුර්වලතාවයක් තමයි මිනිස්සු ගොඩක් පින්කම් කරනවා. ලස්සනට පින්කම් කරන්නත් පෙළඹෙනවා. ගොඩාක් වියදම් කරලා මල් සැරසිලිද පින්කම් වෙනුවෙන් ලස්සන පින්කම් සංවිධානය කරනවා. හැබැයි ඒ කරපු පින එතනින් අතහැරිලා යනවා. එතනින් මග හැරෙනවා. සමහරලාවට ඒ පින සිහිකල බලවත් කරන්න දක්ෂනේ. එක්කෝ සමහර අය ඉන්නවා ඒ පින්කමේම අර මනසේ තියෙන ක්ලේශ සහගත අකුසලයන්ගේ බලවත්කම. මොකද අපි ජීවත් වෙන සමාජයත් එක්ක අපිට මේ යුගයේ පින්කම් කරගන්න බණහන්න අවස්ථාව බලවත් වුණා වගේම වැඩිපුර අපිට ලැබුණා වගේමයි අපි අද ජීවත් වෙන්නේ අකුසල් බලවත් සමාජයක. එතකොට ඒ මනසටම වෙනතට වඩා අකුසල් පිරෙන දැන් රූපවාහිනියක් ගත්තත් බණහන්න තියෙන නාලිකා වගේම ඔළුව අවුල් වෙන නාලිකා කොච්චර තියෙනද? ඒ වගේ සිය ගානක් තියෙන අනිත් පැත්තෙන් ඔළුව අවුල් කරගන්න. අපි අන්තර්ජාලය තුලින් YouTube එකකින් වේවා බණහන කෙනා බණහනවා වගේම ඒක තුල ඔළුව අවුල් කරගන්න, කෙලෙස් උපද්දව ගන්න, අකුසල සිතුවිලි බලවත් කරගන්න අවශ්‍ය දේවල් සිය දහස් ගානක් බණහනවට වඩා තියෙනවා. එතකොට අපි ජීවත් වෙන සමාජෙත් ඒ වගේ. අපි ජීවත් වෙන සමාජයේ පින්කම් දැන් අපි මීට පරම්පරා දෙක තුනකට පෙර ගම්වල ජීවත් වෙච්ච මිනිස්සු පන්සලකට ගිහිල්ලා පින්කමක් කරලා බණක් අහලා ඒ කාලේ මිනිස්සුන්ට තිබුණේ ජාතක පොත් වහන්සේ, පිරිවානා පොත් වහන්සේ, මේ වගේ රූපවාහිනී නාලිකා, සමහරලාවට අන්තර්ජාල, ඉන්ටර්නෙට්, ලෝකේ වෙන දේවල්, මේ කුණු ගොඩවල්. ඒ ඉස්සර ගම්වල හිටපු මිනිස්සු මොකවත් දන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ඔබට මතක ඇතිව ටෙලිග්‍රෑම් එකක් ආපු කාලයක් තිබුණා අපිට. බොහෝ කාලෙන්නේ මීට අවුරුදු 30-40කට එහා. එතකොට දුරකථන නැති කාල තිබුණා, ටීවී රේඩියෝ නැති කාල තිබුණා අපේ පැරණන්නට. එතකොට ඒ අය මේ ගමේ සිද්ධ වෙන දේවල් ඔබට මතක ඇති සමහර සිදුවීම්. ඉස්සර අපිත් පුංචි කාලවල ඔය ගමක කොහේ හරි අපරාධයක් මිනි මැරුමක් වුණාට පස්සේ ඉස්සර කවි කොළ ගහලා බස්වල නැගලා මිනිස්සු මේ කවි කොළ කියෙව්වා. ඒ ගමේ නමක් කියලා අහස පොළව නුහුලන මේ අපරාධය කියලා ලස්සනට කවි හදලා කවි කොළ ඉස්සර 150 රුපියලයි බස්වල නැගලා කවි කොළ වික්කමේ මීට අවුරුදු 30-40කට එහා. එතකොට එහෙම තිබිච්ච සමාජයේ අද මේ පරම්පරාවක් යනකොට ලොකු කාලයක් නෙමෙයි අවුරුදු 30-40ක් ඇතුළත අද මේ අන්තර්ජාලේ මේ ස්මාර්ට් ෆෝන් ඒ YouTube, ඉන්ටර්නෙට්, ටීවී චැනල්, එතකොට මේවා අපි ජීවත් වෙන ලෝකයේ මේ සැරසිලි මේ දේවල් එක්ක අපේ සිතුවිලි රටාව වගේම හිත පිනට නැඹුරු වෙනවා වගේම හිත ඇවිස්සෙන දේවල්, කෙලෙස් බලවත් වෙන දේවල් බලවත් සමාජය. ඒ බලවත් සමාජය තුළ බොහෝ පිරිසක් අර කරපු පින බලවත් කරගෙන දිගට හිතේ අල්ලගෙන ඉන්න තියෙන අවස්ථාව බොහෝ දෙනෙකුට නැති වෙනවා. මොකද මේ ලොකු පින්කම් කරනවා. හැබැයි සමහරලාවට ටික දවසක් යනකොට අර පින්කම් ඔක්කොම අමතකයි. ඊළඟට එක්කෝ නොමග ගිහිල්ලා, එක්කෝ ද්වේෂය, වෛරය, එක්කෝ වෙන ප්‍රශ්නයක්, හිත සම්පූර්ණයෙන්ම අකුසල් වලින් ඉක්මනින් වැහිලා යනවා. අන්න ඒ ස්වභාවයට ඉඩ නොදී ඔබට පුළුවන් නම් ඔබේ හිත කරපු පිනක් තුල බොහෝ කාලයක් රැකගන්න. අන්න ඒ කෙනාට ඒ පිනෙන් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් තමයි බුදුහාඳුරන්ගේ කාලයේ විමානවත්වයේ සඳහන් වෙන්නේ. දන් දීලා තියෙන සමහරලාට උක්දණ්ඩක් මිරිකලා ඒ පින සිහි කරලා සිහි කරලා මැරෙන වෙලාවෙත් ඒ පින බලවත් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු ගැන සඳහන් වෙනවා. සමහර වෙලාවට ලොකු පින්කමක් මේ හාමුදුරු වඩම්මලවත් ලොකු දානයක් දෙන්න තියා පිරිසිදුව දන් ටිකක් දී ගන්න බෑ. ඇත්තෙ නෑ දුප්පත්. හැබැයි පින්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේ නමකට ගෙදර හරියෙම තියෙන දන් කුඩ ටිකක්. උන්වහන්සේට කියන අනේ ස්වාමීනි දන් කුඩ ටිකක් තියෙන්නේ මුට්ටිය සූරලා ඒ ටික හරි පූජා කරන්නද? කමක් නැහැ හිත පහදවාගෙන දන් දෙන්න කියන. අර දන් කුඩ ටික මුට්ටිය සූරලා පාත්‍රයට එක හැන්දක් බෙදුවා කියන. ඔච්චරමයි කියන දෙන්න තිබ්බේ කරගත්ත පින. හැබැයි ඒ පින සිහි කරලා සිහි කරලා මැරෙනකොටත් ඒ පින බලවත් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු ගැන තියෙන. එක තැනක තියෙනවා සේවිකාවක්. ඒ සේවිකාව පිලුණු වෙච්ච පිට්ටු කෑල්ලක් විසි කරන්න යනකොට පින්ඩපාති වඩින ස්වාමින්වහන්සේ නමක් කියනවා නැගණිය ඔය විසි කරන්න යන දේ මගේ පාත්‍රයට බෙදන්න කියන. එතකොට මේ සේවිකාව ගිහින් කියනවා ස්වාමීනි මේක පිලුණු වේගෙන යන එකක් විසි කරන්න යන්නේ. කමක් නැහැ නැගණිය හිත පහදවාගෙන පූජා කරන්න කියන. අවසර දෙනවා. ඒ අවසරෙන් අර විසි කරන්න ගිය දේ පූජා කරා පාත්‍රයට.
ඒ පින මරණ මංචකේ සිහිවෙලා දෙවුලව ඉපදිච්ච දිව්‍යාංගනාවක් ගැන සඳහන් වෙනවා. එතකොට බලන්න මේ කෙනෙක්ගේ හිතන රටාවද මේ රටාව කරපු පින ගැන හිතන්න බැරි නම් වර්තමානයේ අපි දකිනවා සමහරු පින්කමක් කරලා ඒකේ පිනට වඩා පුංචි හරි දුර්වලතාවයක් අඩුවක් වුණොත් අර කරපු පිනට වඩා අඩුව තමයි හිතේ පවත්ව ගන්න. එහෙමයි. හඳනේ පුංචි බාධා කිරීමක් මේ පින බලවත් කරගන්න අපේ හැඳුරුනේ සිදු කරන ලද පුණ්‍ය කර්මයක් සිහිපත් කිරීම පමණද තියන්නේ අපේ හැඳුරුනේ? ඇත්තටම ඒ කරපු පින සිහි කරන්න චේතනාවයි බලවත් වෙන. ඒ ගැන කතා කරන්න බලවත් වෙනවා. ඒක පොතක හරි ලියලා ඒක නැවත නැවත කියවනකොට බලනකොට ආයි ඒක බලවත් වෙනවා. අපේ හිත චේතනාව තමයි බලවත්ම දේ. අකුසල් යටපත් කරගෙන හිතේ කුසලයක් රැකගන්න, කුසලේ මතු කරගන්න අවශ්‍ය ඒක සිහි කිරීම තුළ. ඒ නිසා දැන් අපි අර කතා කරපු දෙව්ලොව ඉපදිච්ච පිට්ටු කෑල්ලක් පූජා කරපු ඒ සේවිකාව ගැන හිතුවත් දැන් බලන්න සමහර ඒ සේවිකාව වැරදි විදිහට කල්පනා කරන කෙනෙක් නම් වෙන කෙනෙක් නම් සමහරලාවට ඔතන පින නෙමෙයි හිතනවා අයියෝ මං පිළුණු වෙච්ච පිට්ටු කෑල්ලක්නි පූජා කරේ. උන්වහන්සේ කිව්වත් ඉතින් ඒක පිළුණු වෙලානේ අයියෝ මට ලොකු අකුසලයක්නේ පිළුණු වෙච්ච එකක් පූජා කරලා මං කරගත් අකුසලයේ කියලා අර කරපු පින නැතුව තමන් වැරදි විදිහට කල්පනා කරන්න යෑම තුල වෙනත් විදිහකට හිතේ පින බලවත් කරගන්න නැතුව අකුසලයක් වුණා කියලා නොවිච්ච අකුසලයක් ගැන හිතලා කුකුස් කරලා සමහරලාවට හිත අපහදව ගන්නවා. ඉතින් අපි මේ සමාජයේ අන්න ඒ වගේ බොහෝ දේවල් දකිනවා. ලොකු පින්කම් කරනවා. ඒ පින්කම් කරන්න ගිහිල්ලා ලස්සනට පින්කම කෙරෙනවා. හැබැයි එතන මොකක් හරි වෙච්ච අඩුවක් තමයි හිතන්නේ. සමහරලාවට ස්වාමීන් වහන්සේලා සිය නමකට ලොකු දානයක් දෙනවා. ඒ දානේ ඔක්කොම සංවිධානය කරගෙන ඉන්නකොට සමහරලාවට තව 4-5 නමක් වැඩිපුර වඩිනවා. පිළිකර හදලා නැහැ. හැබැයි දානේ ටික පූජා කරනවා. දැන් අර කරපු පින්කම මෙච්චර සියක් නමකට දානියක් දීලා හිත පහදවා ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ පසුතැවි ඉන්න අයියෝ අර අලුතේ 4-5 නමකට පිළිකර මදි වුණානේ. මෙච්චර මේකක් කරලා අපිට හරියට පිළිකර ටික ඒක අපිට කල්පනා ගන්න අයියෝ අපිට වෙච්ච දේ කියලා අර පින්කම ගැන කතා වෙනකොට අර දේ තමයි බලවත් කර කර පසුතැවි. ඉතින් මෙන්න මේ පසුතැවෙන දේවල් හිතේ තියාගන්න නැතුව මේක මනසේ තියෙන දුර්වලකම. මේ දුර්වලකම බොහෝ දෙනෙක් තුළ මේ බණහන ඔබ තුලත් ඇති. ඒ නිසා මෙන්න මේ දුර්වලකම හිතෙන් අතහැරගන්න පුංචි හරි පිනක් කෙරුණා නම් ඒ පිනේ අඩුපාඩු වෙන්න පුළුවන්. ඒව මතක තියාගන්න එපා. ඒව හිතෙන් අතහරින්න. මං කොච්චර පිනක්ද කරේ? මං කොච්චර මගේ ජීවිතේට මං මේ වගේ පිනක් කරගත්තා? මේ වගේ පිනක් කර සමහරලාවට අපි හිතමු හදිස්සියේ ස්වාමීන් වහන්සේ නම පින්ඩපාතේ වඩිනකොට කලින් කෝල් දීලා දැනුවත් කරලා බැනර් ගහලා ඉතින් ලොකු පින්කම් වල සමහරලාට පින්ඩපාතේ චාරිකා කියලා වඩිනවා. නමුත් ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් පින්ඩපාතේ වඩින්නේ ආගන්තුකයන් හැටියට. ඒ ආගන්තුකයන් හැටියට වඩිනකොට ධර්මයේ සඳහන් වෙන්නේ බත් මුට්ටියේ මුල කොටස වෙන්න පුළුවන්, මැද කොටස වෙන්න පුළුවන්, අග කොටස වෙන්න පුළුවන්. එතකොට ඒ පූජා කරන්නේ යමක්ද කිදර තියෙන එක නෙමෙයි පූජා කරන්නේ ඒ වෙලාවේ. ඒ ලැබෙන දේ උන්වහන්සේලා පිළිගන්නෝ. ඒකේ ආනිසංස ඒ විදිහටම තියෙනවා. දැන් අපි හිතමු ගෙදර ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වඩිනකොට මේ ගෙදර අයත් කාලා ඉඳුල් වෙලා මුට්ටියේ ඉතුරු වෙච්ච බත් ටිකක් තියෙනවා. දැන් මේක පූජා කරනවා. සමහර වෙලාවට අයියෝ මේ අපි කාලා ඉවරලා මේ ඉතුරු වෙච්ච ටිකක්නේ අපි ස්වාමීන් වහන්සේට පූජා කරේ කියලා අර පින්ඩපාතේ පූජා කරලා මම පින් කරගත්තා කියන දේට වඩා කෙනෙක් අර විදිහට හිතලා තමන්ගේ මහා බලවත් කරගන්න පුළුවන් පිනක් බලවත් කරගන්න තියෙන අවස්ථාව තමන්ම නැති කරගන්න. ඒ නිසා අපේ ජීවිතවල අපිට ගොඩාක් පින් කරගන්න ඉදිනෙදා අවස්ථාවන් එනවා. ඒ ලැබෙන අවස්ථාවල උපරිම ප්‍රයෝජනයක් ගන්න. දැන් ඔබ පන්සලකට ගියත්, බෝධි පූජාවක් කරන්න ගියත් අර පිළිවෙලකට සකසා දන් දෙන එක වගේම පින්කමක් පිළිවෙලකට කරනකොට මල්ලාසනයක ඒවා ගිය ගමන් ඔබ ගෙනිච්ච මල් ටික පූජා කරලා තියෙන මල් ටික පැත්තකට තල්ලු කරලා දාලා එතන මල් ටික පූජා කරනවට වඩා ඒ මල්වල පරවෙච්චේවා තියෙනවා නම් ඒව අයින් කරලා මල් ආසනේ හෝදලා සුද්ධ කරලා වටේ අතුපතු ගාලා බෝමලුව සුද්ධ කරලා පිරිසිදු කරලා අන්න එතකොට ඒ හැම වෙලාවෙම තමන් පිළිවෙලකට පිනක් කරන්න පුරුදු වෙන මල් වට්ටියක් සැකසුවත් බුදුගුණ සිහි කර කර ඒ මල් ටික පිළිවෙලකට සකස් කරලා දැන් අපි දකිනවා සමහරු අතේ මල් මිටිය ගෙනාවා තිබ්බා ඒ සමහර මල් උඩුබැලිය අතර සමහර ඒවා පැත්තක ඒ මල්වල සැකසීමක් පිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා මලක් පූජා කරත් මල් ටික ලස්සනට ඒ මල් තියෙන හැටි ඒ මල්වල සැරසීම මල් සකස් කිරීම එතකොට මේ කටයුතු බොහොම ලස්සනට කරලා ඔබ ගිලම්පස ටිකක් පූජා කරත් සිවුරු පිරිකර පූජා කරත්
ඒ පූජා කරන තව කෙනෙකුට දැකලා හිත පහදින අනේ සාදු කොච්චර ලස්සනද කියලා කෙනෙක් ඒ පින්කමත් දැකලා හිත පහදව ගන්නවා. ඒ හිත පහදින විදියට ඔබෙත් හිත පහදින විදියට පින්කම් කරන්න දක්ෂ වෙන්න. ඒ කරපු පින් සිහි කර කර සිහි කර කර බලවත් කරන්න. මරණ මංචකේ දක්වාම බලවත් කරගත්තොත් ඒ පිනත් ඔබට සුගතිගාමීව නිවන කරා යන්න ප්‍රබලම පිනක් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. අපි හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුණු ආකාරයට, දේශනා කරන්නට යෙදුණු ආකාරයට පුංචි පිනක් හෝ සිද්ධ කරලා නිරන්තරයෙන්ම සිදු කරන ලද පුණ්‍ය කර්මය පිළිබඳව ඉතාමත්ම සතුටින් එය මෙනෙහි කරන්න. ඒ තමයි ඔබේ ජීවිතයට යහපත ළඟා කරන්නේ. ඉතින් ඒ යහපත ළඟා කරන්න අදත් අවවාද අනුශාසනා සපයන්නට නෙතෙෆෙම් රේඩියෝවේ සඳුදා ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාවත් එක්ක එක්කාසු වුණේ, නැත්නම් මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවන්නට යෙදුනේ හොරණ දෙකේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාණය කළ එහි අනුශාසක අතිපූජනීය ගලිකමුවේ ඥානදීප අපේ හාමුදුරුවන් වහන්සේ. හාමුදුරුවන් වහන්සේ ඒ විතරක් නෙවෙයි, ලෝවාසී සියලු සදහැවතුන්ගේ ජීවිත සූපත් කරන්නට බොහෝ ආගමික ශාසනික සේවාවන් සිද්ධ කරන කාතරත් ගෞරවය දිනාගත් භික්ෂූන් වහන්සේ නමක්. අපි විශේෂයෙන්ම හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුන මීට පෙර පැහැදිලි කිරීමේදී බොහෝ විට මහා පින්කම් කරන මහා චෛත්‍ය වන්දනාවන් ආරම්භ කරලා මිනිසුන්ගේ ජීවිතවල ශ්‍රද්ධාව ඇති කරන්නට මුලින්ම කටයුතු කළ භික්ෂූන් වහන්සේ අතර පෙරමුණේම සිටින්නේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරුවන් වහන්සේ. ඉතින් අපිට මතකයි නෙතෙෆෙම් රේඩියෝව සමගින් තෝපාරාම පුණ්‍යභූමියේ චෛත්‍යරාජානන් වහන්සේ කේන්ද්‍ර කරගෙන තමයි අපි ගමන් මාර්ගයේ මේ මහා සෑ වන්දනාව ආරම්භ කරන්නට යෙදුනේ. එය කොයිකා අතරත් තාමත්ම පහන්සිට ඇතිකරවන පුණ්‍ය කර්ම බවට පත්වෙලා ඉන් අනතුරුව මේ ලංකාවේ වැඩ සිටින ලෝකයේ වැඩ සිටින ශ්‍රද්ධාවන්ත පිරිසේ වටා එක්කාසු වන්නට යෙදුන. එනිසා අපේ හාමුදුරන්ට වගේම අපිටත් බොහෝ පින් රැස් කරගන්නට ලැබුණා. විශේෂයෙන්ම net අහන ඔබටත් ඒ පින රැස් කරගන්නට අවස්ථාවක් උදා වුණා. ඒ නිසාවෙන් තමයි වර්තමානයේදී හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාණය කරලා, වක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරලා, ඉන් අනතුරුව මේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ තුලම ආයුර්වේද ප්‍රතිකර්ම ඒකකයක් නිර්මාණය කරලා, ඊට පස්සේ බුදුපුත්සුව මව්වරණ නිර්මාණය කරලා, දැන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ආදරණීය පුතුන් ඒ වගේම දූවරුන් පූජා කරලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිද්ධ කළ මගේ ආදරණීය අම්මාවරුන්ට පිහිටක් පිළිසරණක් නොමැතිව ඉන්නවා නම් ඒ පිහිට පිළිසරණ ලබා දෙන්නට අපේ හාමුදුරන් වහන්සේ කටයුතු දියත් කළේ. එනිසා මේ සියලු ශාසනික වැඩ කටයුතුවල වර්තමාන තත්ත්වය සහ ඔබටත් මේ පින රැස් කරගන්නට අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කර දුන්න පුංචි පිනක් කරලා හරි මිය යන අන්තිම තත්පරිය දක්වාද ඒ පින සිහිපත් කරන්නට පුළුවන් නම් මහා බලවත් පිනක් බවට පත් කරගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ බලවත් පින ඔබටත් රැස් කරගන්න අවස්ථාව උදා කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන වැඩි විස්තර දැනගන්නයි අපි සූදානම් වන්නේ. අපේ හාමුදුරුවනේ වර්තමානයේ සිදු කරනු ලබන ශාසනික වැඩ කටයුතු පිළිබඳව සහ ඒට සහසම්බන්ධ වනවා නම් ආදරණීය සදහැවත් පිරිසටද කොයි ආකාරයෙන්ද සහසම්බන්ධ වන්න පුළුවන්කමක් තිබෙන්නේ? ඇත්තට මේ දිනවල වෙසක් කලාපයේ පැවැත්වෙනවා. ඉදිරි දින දෙක තුලත් මැයි මාසේ 29 වෙනිදා දක්වා බක්කුල මහා සෑ ඉදිරිපිට ඒ උතුම් වෙසක් කලාපේ වෙසක් තොරණ ආදී වෙසක් නිර්මාණ එක්ක ඒ චෛත්‍ය වන්දනා පින්කම් මාලාව පැවැත්වෙනවා. ඒ වගේම සීල සුවාරණ පිම්බිමේ ඒ ආයුර්වේද ඒකකයේ ආයුර්වේද ගොඩනැගිල්ල වගේම ආයුර්වේද උපකරණ සහිතව තව බොහෝ ස්වාමීන් වහන්සේලාට බාහිර ආයුර්වේද ප්‍රතිකාරත් ලබා දිය හැකි ඒකකයක් හැටියට අපි ආයුර්වේද ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරලා ඒ කරන කටයුතු මේ දිනවල සිදුවෙනවා. මේ වෙසක් දින කීපේ පින්කම් මාලාවට යොමු වීමත් එක්ක යම් කිසි නතරවීමක් සිද්ධ වුණා. විශේෂයෙන් අපේ කොට්ටාවේ අපි ආරම්භ කරන්නට ඉදුණු බුදුපුස්සුව මව්වරණේ උතුම් පුණ්‍ය භූමිය තුළ දැන් මව්වරු සහ මෑණිවරු කීප දෙනෙක් අපි නවත්තගෙන කටයුතු දැන් ආරම්භ කළ පවත්වාගෙන යනවා. ඒ පවත්වගෙන යන අතරතුර තමයි අපිට එකින් එක යම් යම් අඩුපාඩු එක මේවා අපිට ගොඩනගාගෙන අපි ඉදිරියට අරගෙන යන්නේ. ඉතින් මේ දිනවල අපිට ඒ වැසි සහිත කාලය වගේම ඒ පුණ්‍ය භූමියේ 25 දෙනෙක් 30 දෙනෙකුට පමණ සම්පූර්ණ පහසුකම් සැලසෙනකොට නාන කාඹර මේ වැසිකිලි ආදී ඒ දේවල් වල දැනට ඉදිකිරීම කටයුතු කරලා තියෙනවා. උණු වතුර මේ ගිලම් මව්වරුන්ට මෑණිවරුන්ට උණු වතුර ස්නානයේ පිණිස
අපිට සෝල පවවලින් භාවිතා කරන්න පුළුවන්. ඒ නානකාම්බර 6කට පමණ යොදන්න පුළුවන්. උණු වතුර ඒ හේට පද්ධතියක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ ඉදිරි සතිය දෙක තුළ ඒ වෙනුවෙන් සහ සම්බන්ධ වෙලා අපට උපකාර කරන්න කෙනෙකුට ඒක පරිත්‍යාග කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔබට මේ ශක්ති පමණින් ඔබට පුළුවන් කතා කළ උදව් උපකාර කරන්න. එහෙම ආයතනයක් නම් ඔබට පුළුවන් අපට යම්කිසි අඩු මුදලකට හෝ සුව මව්වරු මේ ස්වාමීන් වහන්සේලාගේ අම්මාවරු වගේ මෑණිවරු ගිලන් වෙච්ච කාලේ අපි රැක බලා ගන්න මේ ඉදි කරපු සුව මව්වරණ උතුම් පුණ්‍ය භූමියට එවැනි උණු වතුර ඒ පහසුකම් සහිත පද්ධතියක් අපිට සකස් කරලා පරිත්‍යාග කරන්න. ඉතින් මේ දිනවලේ කටයුතු සිදු කෙරෙනවා. ඉතින් බොහෝ පින්කම් එක්ක කාලය ගත වෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටම ශක්ති පමණින් එවැනි පින්කම් වලට එකතු වෙලා අපට උපකාර කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, අපේ හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු පරිදි බුදු පුත්සව මව්වරණ වෙනුවෙන් මූල්‍යමය වශයෙන් සහ සම්පත් වශයෙන් සහ ද්‍රව්‍යමය වශයෙන් ඔබට යම්කිසි පරිත්‍යාගයක් කරන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරන්න. සටහන් කරගන්න 0112 73 17 17 0112 77 17 17 දුරකථන අංකය වගේම 0134 226 78 0134 226 77 78 දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. මූල්‍යමය ආධාර බැර කරන්න පුළුවන් ලංකා බැංකුවේ බොරලස්ගමුව ශාඛාවේ උතුම් සත්කාරය කියන ගිණුමට ගිණුම් අංකයයි මේ සිහිපත් කරන්නේ 80 73 68 27 80 73 68 27 තමයි ගිණුම් අංකය. ඉතින් මේ සිහිපත් කිරීම සමගින් අදත් net fm සඳුදා ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව වෙනුවෙන් සහ විශේෂයෙන්ම ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු හොරණ දික්හේනපුර සීලසුවාරණ ගිලන් වික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ හාමුදුරන් වහන්සේට අපි සුපුරුදු පරිදි කොහේ කොතනක හිටියත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව සමගින් ඔබට විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අද 27 වෙනිදා 28 සහ 29 වෙනිදා නැත්නම් 29 වෙනිදා තමයි වෙසක් කලාපයේ නිමාවට පත්වන්නේ ඒ net fm රේඩියෝව සංවිධානය කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ මෙවර පවත්වන්නට යෙදුනේ වේයන්ගොඩ ගුණසිරි සංගබෝ විහාරස්ථාන පින්බිම කේන්ද්‍ර කරගෙන තවත් දින දෙකක් ඉතිරි වෙලා තිබෙනවා. මේ වෙසක් කලාපය සියසින් දැක බලා ගන්නට විශේෂයෙන්ම ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වච ධාතුන් වහන්සේ, සැරියොත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ වගේම සීවලී මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ සමගින් මහරහත් ධාතුන් වහන්සේ දැක බලාගෙන වන්දනාමාන කරලා පින් කුසල් රැස් කරගන්නට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඒ අතර කට්ටාරි ජාතක කතාව රැගත් වෙසක් තොරණ ඔබට සියසින් දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. එපමණක් නෙවෙයි, පරිවාර කූඩු 60කින් යුක්ත දර්ශනීය වෙසක් පහන් කූඩු, මේ වගේ වෙසක් පහන් කූඩු රාශියක් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සිරිපා අනුරුව, ඔබ මේ සිරිපා අනුරුව කරුණා කරන්නට යනකොට ශ්‍රීපාදස්ථානයේ නැත්නම් සමනොල ගිරි මුදුනේ වැඩ සිටින ශ්‍රීපාදස්ථානයේ නැත්නම් ඒ උතුම් වූ පුණ්‍ය භූමිය දැක බලා ගන්නටත් පුළුවන් මේ වේයන්ගොඩ නිර්මාණය කරලා තිබෙන සිරිපා අනුරුව වන්දනා කරන්නට යනකොට. එතකොට හිතන්නකො පින කොයි වගේද කියලා. ඉතින් ඒ නිසා ලොකු කුඩා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සෑම දිනකම දන්සල් ඔබ වෙනුවෙන් තියෙනවා. වේයන්ගොඩ වෙසක් කලාපය කියන්නේ නේත්‍රාලෝක වෙසක් කලාපය කියන්නේ වැඩිම වෙසක් තොරන් ප්‍රමාණයක් තිබෙන වෙසක් කලාපය. විශේෂයෙන්ම වෙසක් තොරන් 8ක් මෙයවට පිහිටා තිබෙනවා වේයන්ගොඩ නගරයේ කේන්ද්‍ර කරගෙන. එනිසා අපි ආරාධනා කරනවා හෙට වගේම අනිද්දා දිනේදීත් අද දවසේදීත් එන්න පුළුවන් හැමෝටම පැමිණෙන්න කියලා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසුවන්න. විශේෂයෙන්ම වේයන්ගොඩ ගුණසිරි සංගබෝ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හැම වැඩ කටයුත්තක්ම පිළිබඳව සොයලා බලන විහාරාධිකාරී අතිපූජනීය වේයන්ගොඩ රේවත අපේ නායක ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරමින් උදව් කරන සියලු දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් යලිත් net fm සඳුදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සියලු දෙනාට තුන්රුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින්.